රනිල් වික්‍රමසිංහ නැමැති මේ යුගයේ පහළ වෙච්ච නායකත්වය සමග සසඳන්න පුළුවන් අපේක්ෂකේ මුදල් තැන්පත් කරපු අය අතර කිසිවෙක් නැහැ. ඒක මහජනයට හොඳට තේරෙනවා. නව close up triple fresh formula. නැවුම් බවක් සහ සුපිරි ආරක්ෂාවක් සමග. ඒක මහජනයට හොඳට තේරෙනවා. මම හිතන්නේ 1 කෝටි 71 ලක්ෂයක් ඡන්දදායකින් මේ අවස්ථාවේදී බහුතරය කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. එන ඒ අය මේ වෙනකොට තමන්ගේ තීන්දුව හිත තුල අරගෙන අවසానයි. ඒ කියන්නේ රට වෙනුවෙන් පාලනය කළ හැකි පුජ්‍යලයකට මේ රට බාර දී යුතුයි කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික මේ යුගයේ පහළ වෙච්ච නායකත්වය සමග සසඳන්න පුළුවන් අපේක්ෂකේ මේ දක්වා මුදල් තැන්පත් කරපු අය අතර කිසිවෙක් නැහැ. ඒක මහජනයට හොඳට තේරෙනවා. එතුමා සමග ගලප ගන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකෙක් ඉදිරිපත් නොවන්නේ නම් එතුමා එකම සුදුසුසා හැටියට සමස්ත ශ්‍රී ලාංකේය මහජනතාව තෝරාගත යුතු තිබෙනවා. ඒ වගේම අපි දිනවලින් මේ IMF පරිසරකාරී ඉවත් වෙනවා. එහෙම නැත්නම් ඒවා සංශෝධනය කරනවා. මේවට කොන්දේසි දානවා කියලා. මේ අපි දැන් රට ඉදගමිච්ච වැඩසටහනකින් එළියට යන්න පුළුවන්. ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් එකඟ වූ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි තනි ආසනයක් තිබිච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මැයි මාසේ 12 වෙනිදා අග්‍රාමාත්‍ය ධූර බාර අරගෙන පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ සියලු දේශපාලන පක්ෂ සහයෝගය ලබා දෙනවා නම් මේ ප්‍රශ්නේ අවසන් කරන්න පුළුවන් කියලා. ඒ අනුව පාර්ලිමේන්තුවේ ජාතික වශයෙන් අවශ්‍ය කරන ජාතික සභා කීපයක් පිහිටෙව්වා. ඒ සඳහා සමහර දේශපාලන පක්ෂ මැදිහත් වෙලා කරුණු කාරණා ඉදිරිපත් කරා. ජාත්‍යන්තර වශයෙන් අපේ ණය ගෙවීමට අවශ්‍ය කරන ලෝකෙ පිළිගත් මූල්‍ය සංවිධාන ගණනාවක් මැදිහත් කරගෙන ඒ කටයුතු ඉදිරියට අරන් ගිහිල්ලා තිබෙනවා. අවුරුදු 42ක පළපුරුද්ද තිබුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවුරුදු දෙකක් ගත වුණා මේ තත්ත්වයන් සමනය කරගන්න. එතුමාට ජපානයේ අගමැති හම්බෙන්න වුණා, ඉන්දියාවේ අගමැතිතුමා හම්බෙන්න වුණා, එංගලන්තේ අගමැතිතුමා හම්බෙන්න වුණා, ෆ්‍රාන්සේ ජනාධිපතිතුමා හම්බෙන්න වුණා, ඇමරිකාවේ ජනාධිපතිතුමා හම්බෙන්න වුණා, ලෝක නායකයින් හමු වෙලා මේ තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය නීති රීති සම්පාදනය කළ තිබෙනවා. උදාහරණයක් හැටියට ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ තිබෙනවා. ඒ වගේම ණය ගෙවන ක්‍රමවේදය නීතිගත කළා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් නීතියෙන් පිහිටුවලා තිබෙනවා. එහෙනම් රටේ ජාතික ඉලක්කයක් සඳහා නීති රීති පාර්ලිමේන්තුව තුළ අනපනත් ගණනාවකින් සම්මත කළයි මේ ක්‍රියාවලිය කළා තිබෙන්නේ. කවුරු හරි මේ ගැන අවබෝධයක් නැතිව හෝ දේශපාලන තණ්හාව නිසා මහජනතාවට බොරුවක් කිව්වොත් මේක ආපස්සට හරවනවා කියලා. එහෙනම් ඒ කියන්නේ ආපහු තෙල් පෝලිං, ගෑස් පෝලිං, පෝර නැති සමාජයක්, ගොවිතැන කඩාගෙන වැටෙන සමාජයක් නිර්මාණය කිරීමට නියමිතව තිබෙනවා. ඒ නිසා එවැනි අය කවුද කියලා මහජනතාව අවබෝධ කරගෙන සිටිය යුතුයි. මීළඟ ඇතිවෙන හතරවන සිවිල් යුද්ධේ වගකීම ඒ අය බාරගත යුතුයි.